Sinhala TVcaps channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව උනාදත් සාදරයෙන් පිළිගන්නවා. එක තාත්තා කෙනෙක්ට තමන්ගේ දුව වහිම වෙනවා. ඊට පස්සේ තමන්ගේ දුවගේ මේ මරණය වෙනුවෙන් පිළිගන්න මේ තාත්තා උත්සාහ කරනවා. ඇත්තටම මේ වගේ movies අපි ගොඩක් බලලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ වගේ movies වල ඉන්න මේ තාත්තා එක්ක හිටපු හමුදා නිලධාරියෙක්, එමන් නැත්තම් පොලිස් ඩිටෙක්ටිව් කෙනෙක්, එහෙමත් නැත්තම් ගොඩක් භයානක මැරේක්. හැබැයි අද අපි බලන්න යන මේ movie එකේ මේ තාත්තා නිකම්ම නිකම් කම්කරුවෙක් විතරයි. ඉතින් මේ වගේ කෙනෙක්ට මේ වගේ පිළිගැනීමක් මොන විදිහට කරන්න පුළුවන් වෙයිද? 2024 දී අලුතෙන්ම release වෙච්ච Howling Blade කියලා කියන්නේ සුපිරිම චයිනීස් මූවි එකක්. තාම subscribe කරලා නැත්නම් සිංහල TVcaps අපේ channel එක subscribe කරගෙන මේ video එකට like එකක් දාගෙන අද මේ movie එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් අපි යමු මේ movie review එකේ කතාව පැත්තට. Movie පටන් ගද්දිම අපිට ලීහෝ කියලා හඳුන්වන පුද්ගලෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා. මෙයාගේ දුවත් එක්කලා මෙයා තනියම තමයි ජීවත් වෙන්නේ. මෙයාගේ බිරිඳ දැනට අවුරුදු කිහිපයකට කලින් මිය ගිහිල්ලා. ලීහෝට මේ ලෝකේ තියෙන එකම වටිනාම කියන දේ තමයි මෙයාගේ දුව. මෙයා දුවට ගොඩක් ආදරෙයි. ලීහෝ කියලා කියන්නේ කම්කරුවෙක් විදිහට construction area එකක වැඩ කරන පුද්ගලෙ. ලීහෝගේ දුවගේ නම තමයි චීෂි කියලා කියන්නේ. ඔන්න මේ තාත්තයි දුවයි මේ වෙලාවේදී චීෂිගේ birthday එක සමරනවා. ඉතින් මේ කට්ටියට අම්මවත් ගොඩක් මතක් වෙනවා. මොනවා කරන්නද? මේ කට්ටියට එච්චර සල්ලිත් නැහැ. ඒත් මේ කට්ටිය පුංචි පාටියක් arrange කරලා. මෙන්න මේ විදිහට birthday party අරගන්නවා. පවදා උදේ වුණාට පස්සේ ලීහු ඔන්න වැඩට යනවා. චීෂිත් ඔන්න ඉස්කෝලේට ගිහිල්ලා. මගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. එදා මේ කට්ටියගේ වර්ක් ලෝඩ් එක ගොඩක් වැඩි වෙන හින්දා ගොඩක් රැ වෙනකන් ලීහුට ගෙදර යන්න සිද්ධ වෙන්නේ නැහැ. ලීහු ගොඩක් රැ වුණාට පස්සේ කොහොම හරි මම වැඩ කරන ස්ථානෙන් එළියට ඇවිල්ලා. මගේ දුවට මැසේජ් එකක් දානවා. ඔයා ගෙදර ගියාද කියලා තමයි තාත්තා මේ වෙලාවේදී දුවගෙන් අහන්නේ. හැබැයි අද එයාත් ගොඩක් පරක් වුණා. තාම එයා ට්‍රේන් එකේ කියලා. දුව මේ වෙලාවේදී තාත්තට රිප්ලයි කරනවා. චීෂි මේ විදිහට ට්‍රේන් එකෙන් බැස්සට පස්සේ මෙයාට ගේ ගාවට යනකන් පයින් තමයි යන්න වෙන්නේ. ගොඩක් වහින දවසක්. ඒ වගේම දැන් ගොඩක් වෙලයි තියෙන්නේ. චීෂි ඉතින් මේ පාරේ තනියම මේ විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. තවත් පැය කිහිපයකට පස්සේ ලීහු මෙයාගේ වැඩ ටික ඉවර කරලා ඔන්න ගෙදර එන විදිය ඊගාවට අපිට පෙන්නනවා. ලීහු ගෙදර එද්දී අනිවාර්යෙන්ම මෙයාගේ දුව ගෙදර ඇවිල්ලා ඉඳී කියලා තමයි මෙයා හිතන්නේ. හැබැයි මෙයා ගෙදර ආපු ගමන්ම මෙයාගේ දුවට කතා කරනවා. දුව තාමත් ගෙදර ඇවිල්ලා නැහැ. ලීහු ඊට පස්සේ දුවගේ පන්ති භාර ගුරුතුමියට වගේම දුවගේ යාළුවන්ටත් කෝල් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ හැමෝම කියන්නේ ඉස්කෝලේ ඇවිල්ලා වැඩ ටික ඔක්කොම ඉවර කරලා ටිකක් රෑ වුණත් චීෂි ගෙදර ගියා කියලා. හැබැයි ඉතින් චීෂි මේ වෙනකන් ගෙදර ඇවිල්ලා නැහැ. දැන් ඔන්න ලීහු හොඳටම බය වෙන්න පටන් ගන්නවා. පවදා උදේ වුණාට පස්සේ මුළු චීනයේම ආන්දෝලනයට පත් කරන ප්‍රවෘත්තියක් ඔන්න මාධ්‍යවල විකාශය වෙන්න පටන් ගන්නවා. මේ පැත්තේ තියෙන විලක් ගාවින් ඔන්න තරුණ ගෑල්ළමෙක්ගේ බොඩි එකක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. පේන විදිහට කවුරු හරි මේ ගෑල්ළමට ගොඩක් වද දීලා මෙයාව මරලා දාලා මේ විලට දාලා තියෙනවා. ලීජෝ කියලා හඳුන්වන අතිදක්ෂ පොලිස් ඩිටෙක්ටිව් කෙනෙක් තමයි මේ කේස් එක මෙතනදී බාරගන්නේ. පසුගිය දවස් කිහිපේ අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක්ගේ වාර්තාවක් දෙන්න කියලා ලීජෝ මේ වෙලාවේදී මෙයා යට තියෙන පොලිස් නිලධාරියෙක්ට කියනවා. ඉතින් ඔන්නෝක හන්දා අතුරුදහන් වෙච්ච දුව ගැන හොයන්න ලීෆු පොලිසියට යනවා. ලීෆුට මේ බොඩි එක පරීක්ෂා කරලා බලන්නත් අවස්ථාවක් හම්බ වෙනවා. ලීෆු මේ වෙලාවේදී දෙවියන්ට කී කී තමයි යන්නේ. මේනම් කීයටවත් යාගේ දුව වෙන්න එපා කියලා. හැබැයි තින් දෙවියෝ යා කියන දේ අහන්න ඇති පාටක් තමයි පේන්න තියෙන්නේ. ඇත්තරම මේ විදිහට ගොඩක් අමානුෂික විදිහට ඝාතනයට ලක් වෙලා තියෙන්නේ චීෂි. ලීෆු මේ වෙලාවේදී ඔන්න මේ හොස්පිටල් එකේ යකා නටන්න පටන් ගන්නවා. පොලිස් ඔෆිසර්ස්ලා ගොඩක් මහන්සි වෙලා තමයි මෙයාව එළියට ඇදගෙන යන්නේ. කොහොමද යාට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ? යාට කවුද මේ වගේ දෙයක් කරේ? මෙයා ගිහිල්ලා ලීජුගෙන් අහනවා. ලීජු ඊට පස්සේ අපිත් තාම හරියට දන්නේ නැහැ. හැබැයි අපි ওই මිනිමරුවව කොහොම හරි හොයාගන්නවා. මම ওই වගේ මිනිමරුව ගොඩ දෙනෙක්ව හිරේට යවලා උන්ගේ ජීවිතෙම විනාශ කරලා දාලා තියෙනවා. ඔය එක ගැන බය වෙන්න එපා කියලා. ලීජු මේ වෙලාවදී ඔන්න ලීෆුට කියනවා. ලීෆු ඊට පස්සේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. මෙයා ඔන්න හිමීට හිමීට පොලිස් ස්ථානෙන් පිටත් වෙලා යනවා. මේ පොලිස් නිලධාරින්ටත් ගොඩක් කවුල්. පවදා උදේ වුණාට පස්සේ ආපෝසිරක් ලීෆු ඔන්න පොලිස් ස්ථානෙට එනවා. ලීජු මේ වෙලාවදී එළියට ගිහිල්ලා ඔයා මොකටද අද මෙතෙන්ට ආවේ කියලා ලීෆුගෙන් අහනවා. ඔය කට්ටිය මිනිමරුව හොයාගත්තේ නැද්ද? යව හොයාගත්තට පස්සේ මට යාගේ නම කියන්න. ලීෆු මේ විදිහට ලීජුට කතා කරනවා. මේ විදිහට දවස් ගාණක් යනකන් වැඩට යන්නේ නැතුව රස්සාවට යන්නේ නැතුව පැය 24ම ලීෆු මේ පොලිස් ස්ථානයේ ඉස්සරහම තමයි කාලය ගත කරන්නේ. පොලිසියත් වැඩේ අතාරින්නේ නැහැ. පොලිසිය දිගින් දිගටම මේ ඩෙඩ් බොඩි එක පරීක්ෂා කරනවා. වගේම මේ දවසේ මේ ගෑනු ළමයා ආවගේ ස්ථානවල හිටපු මේ පුද්ගලයින්ව CCTV කැමරාස් වලින් චෙක් කරන්න පටන් ගන්නවා. සැක කරන්න පුළුවන් විදිහේ සුදු පාට වෑන් එකක් ඔන්න මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා. මේ වෑන් එක ඔස්සේ පරීක්ෂණ දිගටම කරගෙන යද්දී මේ වෑන් එක අයිති වෙලා තියෙන්නේ ජොන් කියලා හඳුන්වන තරුණ පිරිමි ළමයෙක්ට කියන එක මේ කට්ටියට හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පොලිසිය මේ ජොන් කියන කොල්ලගාවට කෙලින්ම ගමන් කරනවා. ජොන් මේකෙන් හොඳටම බය වෙනවා වගේ තමයි පේන්නේ. ජොන් මොකක්ද මන්ද රෝස පාට සෙල්ෆෝන් එකකුත් අරගෙන ඉක්මනින්ම මෙතනින් පැනගන්න උත්සාහ කරනවා. මෙයා මේ විදිහට එක තැනක හැංගිලා ඔන්න කාටද මන්ද මේ ෆෝන් එකෙන් මැසේජ් කරනවා. මේත් එක්කලම අපිට ජොන්ට මතක් වෙන මෙයාගේ මතකයක් බලා ගන්න පුළුවන් වෙනවා. චීෂි අපේ ලීෆුගේ දුව අතුරුදහන් වෙච්ච රාත්‍රිය ඔන්න මෙයාට මතක් වෙනවා. ඇත්තරම මේ සුදු පාට වෑන් එකේ ආපු කොල්ල සෙට් එකක් තමයි මේ ගෑන් ළමයාව කිඩ්නැප් කරලා තියෙන්නේ. මේ වාහනේ ඩ්‍රයිවර් විදිහට තමයි මේ ජොන් කියලා හඳුන්වන කොල්ලා වැඩ කරලා තියෙන්නේ. චීෂි දුම්රිය ස්ථානයට එනකන් යහතින් හිටියා. ඊට පස්සේ මෙයා ගෙදර යන
වෙලාව තමයි මෙයාට කරදරයක් වුණා නම් සිද්ධ වුණේ. චීෂි ඔන්න එදාර දුම්රි ස්ථානෙන් එළියට ඇවිල්ලා ඔන්න තනියම අර වැස්ස දවසේ මේ පාළු පාරේ ගමන් කරන්න පටන් ගන්නා. මේ වෙලාවේදී මේ වෑන් එකේ හිටපු කොල්ල සෙට් එක කිහිල්ල ඔන්න චීෂිව කිඩ්නැප් කරනවා. මුන් ඊට පස්සේ මුන් ඉන්න ප්ලේස් එකට චීෂිව අරගෙන ගිහිල්ලා චීෂිව රේප් කරන්න පටන් ගන්නවා වගේම ඒ දේවල් හැම එකක්ම වීඩියෝ කරන්නත් පටන් ගන්නවා. ජොන් කියලා කියන්නේ මේ කට්ටියගේ ඩ්‍රයිවර් විතරයි. ජොන්ට සල්ලි නෑ. මෙයාත් ගොඩක් දුප්පත් පවුලක ඉන්න පිරිමි ළමයෙක්. මෝ මේක හන්ද තමයි මුන් එක්කලා එකතු වෙලා මේ වගේ වැඩ කරන්නේ. ජොන් මේ වගේ දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි ඉතින් මෙතනදී ජොන්ට කිසිම දෙයක් කරගන්න පුළුවන්කමකුත් නැහැ. ජොන් කියලා කියන්නේ ගොඩක් ලොකු බයගුල්ලෙක්. මේ ටීම් එකේ ඉන්න ලොක්කා ශියාඕ කියන හඳුන්වන කොල්ලෙකුත් මේ වෙලාවේදී ජොන් ගාවට ඇවිල්ලා ජොන්ව බය කරලා උඹට මෙතන දැන් කරන්න වැඩක් නැහැ. උඹ මෙතනින් පලයන් කියලා ජොන්ව මෙතනින් නෙලවනවා. ජොන් මේ වෙනකන් මෙයාගේ මේ යාළුවන්ට මේ වගේ කේස් ගොඩකට උදව් කරා. හැබැයි අද කේස් එක නම් ජොන්ටත් තරගන්න ගොඩක් අමාරුයි. ජොන්ට කරගන්න පුළුවන් දේකුත් නැහැ. මෝ ගිහිල්ලා මෙතන මේ කොල්ලන්ට විරුද්ධ වුණොත් එහෙම මුටත් ගුටි කාලා හම්බෙන්න තියෙන සල්ලි ටිකක් නැති වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ජොන් ඒක හන්දා හොඳට මවුලෙන් ආපහු සරයක් මගේ වෑන් එකේ ගාවට ගමන් කරනවා. මේ වෑන් එකේ තිබිලා චීෂිගේ මොබයිල් ෆෝන් එක ඔන්න ජොන්ට හොයාගන්න පුළුවන් වෙනවා. මේක තමයි අර ජොන් අතේ තිබ්බ රෝස පාට වගේම සුදු පාට ෆෝන් එක. පවදා උදේ වුණාට පස්සේ සීහෝ වගේම ෂියාඕ කියන දෙන්නම ඔන්න ආපහු සරයක් ජොන්ට පහර දෙන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මොන් මේ විදිහට ජොන්ව බය කරගෙන බුලි කරගෙන තමයි මේ කට්ටියගේ වැඩවලට ජොන්ගෙන් උදව් අරගන්නේ. මොන වුණත් ජොන්ගේ අතේනේ දැන් මේ ගෑල් ළමගේ, ඒ කියන්නේ චීෂිගේ මොබයිල් ෆෝන් එක තියෙන්නේ. ජොන් ඊට පස්සේ මේ මොබයිල් ෆෝන් එකෙන් චීෂිගේ තාත්තට, ඒ කියන්නේ ලීහුට මෙලදි මැසේජ් එකක් දානවා. මේ වැඩේ සිද්ධ කරපු පවුකාරයෝ ඉන්න තැන තමයි මේ මැසේජ් එකෙන් මෙයා ලීහුට යවන්නේ. ලීහු ඊට පස්සේ දෙපාරක් හිතන්නේ නැහැ. ඔන්න මෙයා මේ ස්ථානයට ගමන් කරනවා. ෂියාඕගේ යාළුවා සීහෝගේ ප්ලේස් එක තමයි මේක. මෙයා මේක ඇතුළට ගියාට පස්සේ මෙතන එනම ජරා ගොඩක් කියන එක මෙයාට තේරුම් වෙනවා. ඔන්න මෙයාට මෙයාගේ දුවගේ බෑග් එකක් මෙතන තිබිලා හොයාගන්න පුළුවන් වෙනවා. මේකෙන් මෙයා හොඳටම අවුල් වෙනවා. මෙයා අඬන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් සීහෝ මෙතෙන්ට එනවා. ලීහු ඊට පස්සේ මෙයා මෙතන නෑ වගේ ඔන්න හැංගිලා සීහෝ කරන්නේ මොකක්ද කියන එක බලාගෙන ඉන්නවා. සීහෝ මෙතෙන්ට ඇවිල්ලා ඔන්න ලීහුගේ දුවට මේ කට්ටිය කරපු වැඩේ වීඩියෝ කරගත්තේ ඒ පෙන් ඩ්‍රයිව් එක ආපහු සරයක් බලන්න පටන් ගන්නවා. ඉද්ද වෙන දේවල් ලීහුට තවත් ඉවසගෙන ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. ලීහු ඒත් එක්කම මෙතන තියෙන බේස්බෝල් බැට් එකක් අතට අරගෙන මේ බැට් එකෙන් සීහෝට එක දිගට ගහගෙන යන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම් සීහෝ මැරෙනකන්ම ලීහු මේ වෙලාවදී පහර දෙනවා. ඊට පස්සේ ලීහු මෙතනින් පිටත් වෙලා යනවා. ලීහු කියලා කියන්නේ දක්ෂ සටන්කාරයෙක්වත් හමුදා නිලධාරියෙක්වත් නෙමෙයි. මෙයා නිකම්ම නිකන් කම්කරුවෙක්. මෙයා මේ වෙලාවදී පහර දෙනවත් එක්කම මෙයාගේ මේ ආවේගය හින්දා මෙයාටත් මේ වෙලාවදී ගොඩක් තුවාල සිද්ධ වෙනවා. මොන වුණත් වැඩේ ඉක්මනටම ඉවර කරලා මෙයා මෙතනින් පැන ගන්නවා. නිකම්ම නෙමෙයි. මෙයාගේ දුවගේ අර ටේප් අඩංගු වෙලා තිබ්බ මෙන්න මේ පෙන් ඩ්‍රයිව් එකත් අරගෙන තමයි ලීහු මෙතනින් පැන ගන්නේ. කොමර ටික වෙලාවකින් පොලිසිය එනවා. ඇත්තටම මේ වෙනකන් අපිට මේ පෙන්නුවේ ජොන්ට මතක් වෙච්ච දෙයක්නේ. ජොන් ඉන්න තැනට පොලිසිය ආවට පස්සේ මේ කට්ටිය ජොන්ව ඇරස් කරනවා. ජොන් ඊට පස්සේ පොලිසියට හැමදේම කියන්න පටන් ගන්නවා. ඔන්න ඔය තොරතුරු අහගෙන තමයි පොලිසිය මේ වෙලාවේදී ෂියාඕ වගේම සීහෝ ඒ කට්ටියගේ වැඩ කරගෙන ගියපු මේ ස්ථානයට මේ වෙලාවේදී එන්නේ. මේ කට්ටිය මෙතෙන්ට එද්දිත් සීහෝව කවුරු හරි මරලා දාලා. පොලිස් පරීක්ෂක ලීජු මේ වෙලාවේදී ගිහිල්ලා ජොන්ව තවත් කාට හරි මේ දේවල් කිව්වද කියලා ජොන්ගෙන් ඇහුවට පස්සේ චීෂිගේ තාත්තරන් මම මේ පණිවිඩ මේ විදියට මේ යවුවා කියලා මෙයා මේ වෙලාවේදී ලීජුට කියනවා. ලීජු මේකෙන් ගොඩක් අවුල් යනවා. ඇත්තටම අපරාධකාරීන්ට දඩුවම් කරන්න ඕනේ විදියක් තියෙනවා. ඒකට නීතියක් තියෙනවා. දැන් ඔන්න ලීහු මෙයාගේ හිතේ තියෙන කේන්ති හන්දා මේ අපරාධකාරීන්ව මරන්න තමයි ලෑස්ති වෙන්නේ. දැනටමත් මෙයා එක්කෙනෙක්ව මරලා දාලා මෙයා දිගටම මේ විදියට වැඩේ කරොත් එහෙම මෙයාත් අපරාධකාරයෙක් බවට පත් වෙන හින්දා තමයි ලීජුට මේ වෙලාවේදී ගොඩක් අවුල් යන්නේ. ඒක හන්දා ලීෆු තවත් අපරාධකාරයෙක් වෙන්න කලින් ඉක්මනින්ම ලීෆුට කලින් ෂියාඕව අල්ලගන්න ඕනේ කියන එක ලීජුට මීටර් වෙනවා. පොලිසියට ජොන් වල්ලගෙන ගියාට පස්සේ මෙයා අවශ්‍ය තොරතුරු හරියට පොලිසියට දෙන හින්දා අපිට ආපහු සරයක් වබ ඕනේ වුණොත් අපි වඩ කතා කරන්නම් කියලා පොලිසිය ජොන්ව නිදහස් කරනවා. සිංහල ඇනිමේකප්ස් කියලා කියන්නේ ලංකාවේ ඇනිමේ ෆෑන්ස්ලට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගෙනාපු සුපිරිම channel එකක් කියන එක මම මේ වෙද්දි දන්නවා ඇති. මේ අවුරුද්ද පටන් ගත්තේ වගේ මමත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු මේ channel එක හිටි හැටිම delete වෙච්ච විදිහත් ඔයාලට අනිවාර්යයෙන්ම මතක ඇති. හැබැයි තින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක වැඩේ අතහැරියේ නැහැ. ඔන්න අපේ ටීම් එක ආපහු සරක් එකට එකතු වෙලා ආයෙත් අලුතෙන්ම මේ channel එක පටන් ගන්න තීරණය කළා. එහෙනම් ඉතින් set වෙන්න Battle to the Heavens, Stars Love Stars වගේම මේ විදිහේ සුපිරි ඇනිමේ සීරීස් වගේම movies ගොඩක් ඔය කට්ටියට අරගෙන එන්න ඔන්නේ ටීම් එක මේ වෙද්දිත් ගොඩක් මහන්සි වෙන කමන් තමයි ඉන්නේ. දැනගන්න ලැබිච්ච විදිහට නම් මේ සීරීස් සෙට් එක මෙයාලා එක දිගට ඔයාලට එක පිට බලන්න අරගෙන එනවා කියලයි මට නම් ආරංචි වුණේ. එමනම් ඉතින් ආපහු සරයක් අපේ channel එකත් එක්කලා සෙට් වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ජොන් ආපහු සරයක් ගෙදර ආවට පස්සේ මෙයාගේ අම්මා වගේම තාත්තා මෙයාට හොඳටම කෑ ගහන්න පටන් ගන්නවා. ජොන්ගේ තාත්තා දන්නේ බී ගැන කෑ ගහන්න විතරයි. හැබැයි ජොන් මේ වෙද්දිත් ලොකු පීඩනයක ඉන්නේ හින්දා වෙනද වගේ තාත්තගෙන් අද නම් බැනුම් අහන්නේ නැහැ. මෙයා ඔන්න තාත්තලත් කෑ ගහන්න පටන් ගන්නවා. මෙයා කෑ ගහනවත් එක්කලම තාත්තගේ වගේම අම්මගේ කටත් වැහෙනවා. ජොන් ඊට පස්සේ මෙයා කාමරයට ගිහිල්ලා අඬන්න පටන් ගන්නවා. මේ වැඩේට සම්බන්ධ වෙලා
වෙලා ඉන්න සීහෝ කියන අර කොල්ලගේ. ඒ කියන්නේ මූනේ මේ හැම එකක්ම plan කරේ. එයාගේ දෙමෝපියන්ට ගොඩක් සල්ලි දෙනවා. ඉතින් මේ කට්ටියගේ පුතා මොකක් කර ලෝකයේ සෙහෙක පැඩලා ඉන්නේ කියන එක දෙමෝපියෝ දන්නවා. දෙමෝපියෝ ඊට පස්සේ කෙලින්ම පොලිසියේ ඉන්න මේ කේස් එක බාරව ඉන්න ලීජුව ඇවිල්ලා හම්බ වෙනවා. ඇත්තරම මේ සීහෝ කියන කොල්ලා මීට කලින් මේ කේස් එක විතරක් නෙමෙයි කරලා තියෙන්නේ. එයා මේ වෙද්දිත් ගොඩක් ගෑල් ළමයින්ව මේදියට අසරණ කරලා තියෙනවා. ඒ වගේම මෙයා ගොඩක් ගෑල් ළමයින්ව blackmail කරනවා. මේකට විරුද්ධවත් පොලිසියට ගොඩක් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙයාගේ දෙමෝපියන්ට ගොඩක් සල්ලි දෙන හින්දා ඒ කට්ටිය සල්ලි පාවිච්චි කරලා මේ පැමිණිලි හැම එකක්ම අයින් කරගන්නවා. මේ කට්ටිය ලීජුගාවටත් ඇවිල්ලා මේ වෙලාවේදී මේ කේස් එක අයින් කරන්න කියලා තමයි ඔන්න ලීජුට කියන්නේ. හැබැයි තින් ලීජු කියලා කියන්නේ සල්ලි වලට නැමෙන පොලිස් නිලධාරියෙක් නෙමෙයි. අනික තමයි මේ කේස් එකේම ලේසින් අයින් කරන්නවත් බෑ. මොකද මේක ගෑල් ළමයිගේ මරණයක් සම්බන්ධයෙන් තියෙන කේස් එකක්. වැඩේ හරියන්නේ නැහැ කියන එක තේරුම් අරගෙන සීහෝගේ අම්මයි තාත්තයි පොලිසියෙන් පිටත් වෙන්න හදනවා. මේ විදිහටම සීහෝ blackmail කරන තවත් ගෑල් ළමයිගේ තාත්තා කෙනෙකුත් මේ වෙලාවේදී පොලිසියට ඇවිල්ලා ඉන්නවා. මේ තාත්තා ගිහිල්ලා මේ දෙමෝපියන්ට පහර දෙන්න උත්සාහ කරනවා. ලීජු ගොඩක් අමාරුවෙන් තමයි මේ තාත්තවත් මේ වෙලාවේදී කන්ට්‍රෝල් කරන්නේ. මේ තාත්තා ඊට පස්සේ හයියෙන් අඩන්න පටන් ගන්නවා. ලීජුටත් මේක හන්ද හොඳටම අවුල් යනවා. ඊට පස්සේ මේ සීන් එක මෙතනින් කට් වෙනවත් එක්කම ලී ෆූව ඊගවට අපිට පෙන්නනවා. ලී ෆූ කියලා කියන්නේ මේ මැරිච්ච ගෑල් ළමගේ තාත්තා. මේ ඔන්න බස් එකක ටිකක් පාළු පැත්තකට මේ වෙලාවේ ගමන් කරනවා. ඊට පස්සේ මෙයා ගොඩක් අඩුවට රෙන්ට් එකට පුංචි රූම් එකක් මිලදී ගන්නවා. මේකේ හරිම නරක කන්ඩිෂන් තමයි තියෙන්නේ. හැබැයි තින් මෙයාට කන්ඩිෂන් වලින් වැඩක් නැහැ. මෙයාට දැන් හිතේ තියෙන්නේ මෙයාගේ දුවව මරලා දාපු ඒ මිනිමරු වගේ පලිගන්න එක විතරයි. මෙයාට වැඩේ කරන්න ගැළපෙනම තැන තමයි මේක. ඔන්න මෙයා මේ රූම් එක ඇතුලේ මෙයාගේ සෙටප් එක හදා ගන්නවා. ලී ෆූ අතනින් පැනලා එද්දී මේ ෂියාවෝ කිව්වේ ඩයල් එකට අයිති වෙලා තිබ්බර පෙන් ඩ්‍රයිව් එකක් මෙයා අරගෙන ආවනේ. මේක මෙයාගේ දුවගේ වීඩියෝ ෆුටේජ් උත් තියෙනවා. මෙයා ඊට පස්සේ මේ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන අනිත් වීඩියෝස් බලන්න පටන් ගන්නවා. මේ වීඩියෝස් වල ෂියාවෝ වගේම සීහෝ ඉන්න විදිය මෙයා දැනගන්නවා. ඊට පස්සේ ඔන්න මෙයා සීහෝව හොඳටම මීටර් කරගන්නවා. මේ කට්ටිය මෙයාලගේ මෝටර් සයිකල් අලුත් වැඩියා කරන්න නිතර දෙවේලේ අනේන තැනකුත් ඔන්න මෙයාට බලා ගන්න පුළුවන් වෙනවා. මේ සීහෝ කියලා කියන්නේ ගොඩක් සල්ලි තියෙන පවුලක ඉන්න පිරිමි ළමෙක් නේ. ඉතින් මෙයාට තියෙන ගොඩක් මිල අධික වර්ගයේ මෝටර් බයික් එකක්. මෙයා මේක අලුත් වැඩියා කරන්න නිතරම මේ ස්ථානයට යනවයි කියන එක මේ වීඩියෝ ෆුටේජ් දැක්කට පස්සේ ලී ෆූට මීටර් වෙනවා. සතාව අල්ලගන්නම් මෙන්න මෙතන තමයි උගල අටවන්න ඕනේ කියන එක ලී ෆූට මීටර් වෙනවා. ලී ෆූ මේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයට ගමන් කරනවා. ඇත්තටම මෙතන වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් විතරක් නෙමෙයි. සීහෝ මේ විදිහට කරදර කරන ගෑල් ළමංගේ වීඩියෝ ෆුටේජ් මෙයා ගෙනල්ලා බාර දෙන්නේ මෙතෙන්ට. මෙතන මේ විදිහේ ගොඩක් භයානක මාෆියාවකුත් සිද්ධ වෙනවා. මෙතන ඉන්න මේ අයිතිකාර පුද්ගලයා පාතාලයට ගොඩක් සම්බන්ධයි. මෙයා මේ සීඩී පටි ගොඩක් ඉහළ මුදලකට මිලදී ගන්නවා. ඒ වගේ මෙයා මෙව විකුණනවා. ලී ෆූ ඉතින් මෙයාගේ කස්ටමර් කෙනෙක් විදිහට තමයි මෙතෙන්ට යන්නේ. මේ මනුස්සයා මේ වෙලාවේදී මේ කියන දේවල් අහලා මෙතන කොච්චර මේ ජරා වැඩක් වෙනවද කියන එක තේරුම් ගන්න ලී ෆූ තවදුරටත් සීහෝ එනකන්වත් මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නේ නැතුව මෙතන ඉන්නේ උන්ට පහර දෙන්න පටන් ගන්නවා. මෙතන ඉන්න අයිතිකාරයා ෂොට්ගන් එකක් අතට ගන්නවා. තව සේවකෙක් තමයි මෙතන ඉන්නේ. ලී ෆූ මේ සේවකයාවත් මරලා දාලා අයිතිකාරයාගේ අතේ තිබ්බ ෂොට්ගන් එකනොත් අයිතිකාරයාට වෙඩි තියලා ඔන්න ඌවත් මෙතනදී බල්ලෙක් වගේ මරලා දානවා. මොන වුණත් අපේ ලී ෆූ කියලා කියන්නේ සටනට ලොකු දක්ෂයෙක් නෙමෙයි හින්දා ලී ෆූටත් මේ වෙලාවේදී ගොඩක් ඩැමේජ් වෙනවා. මොන වුණත් මේ කේස් එකත් පොලිසියට ආරංචි වෙනවා. තවදුරටත් නීතිය පැත්තෙන් ලී ෆූව ආරක්ෂා කරන්න බෑ කියන එක මේ කේස් එක හැන්ඩල් කරන ලීජු කියන පොලිස් නිලධාරීතුමාට මේලදී තේරුම් යනවා. ලී ෆූ කියන්නේ මේ වෙද්දී මිනිස්සුන් 3 දෙනෙක්ව ඝාතනය කරපු ඝාතකයෙක්. ඉතින් මේක හන්දා මේ කට්ටියට අනිවාර්යෙන්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න සිද්ධ වෙනවා. ලී ෆූගේ ෆොටෝ එකකුත් එක්කලා මෙන්න මේ පුද්ගලයාව දැක්කොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න කියලා මේ කට්ටිය ඇඩ් එකක් දානවා. මෙන්න මේ ඇඩ් එක ලී ෆූ රෙන්ට් එකට අරගත්ත ඒ ගෙදර අයිතිකාරියත් මේ වෙලාවේදී බලාගෙන ඉන්නවා. මෙයා මේක දැකලා ගොඩක් බය වෙනවා. හැබැයි තින් මෙයාගේ මේ ගෙදර මිලදී ගත්ත පුද්ගලයා මෙයාමද කියන එක මෙයාට හරියටම ෂුවර් නැහැ. ලී ෆූ මේ වෙද්දිත් ගෙදර නැහැනේ. ඉතින් ලී ෆූ ගෙදර නැති මේ වෙලාව බලන මේ කාන්තාව ඊට පස්සේ ඔන්න මෙයාගේ මේ ගෙදරට ඇතුල් වෙලා මෙයාගේ පරිගණකය පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේක ඇතුලේ තිබිලා මෙයාගේ දුවගේ ෆොටෝස් ගොඩක් මෙයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දුවට සිද්ධ වෙච්ච අසාධාරණය වෙනුවෙන් තමයි මේ තාත්තා පරිගන්නේ කියන එක මේ කාන්තාවට තේරුම් යනවා. ලී ෆූ ටික වෙලාවකින් ගෙදරට එනවා. ඊට පස්සේ මේ කාන්තාව ලී ෆූ ගාවට ගිහිල්ලා ඔය අපරාධකාරයෙක් මං ඔයා පොලිසියට අල්ලලා දෙන්නේ නැහැ. ඔයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ කියන එක මං දන්නවා. හැබැයි ඔයා දැන්ම මෙතනින් පිටත් වෙන්න ඕනේ. මොකද මේක මඩත් ලොකු ප්‍රශ්නයක් කියලා මේ කාන්තාව ලී ෆූට කියනවා. කාන්තාව මේදියට ලී ෆූට යන්න කියනත් එක්කලම ලී ෆූ බඩු ටිකක් තස් කරගෙන මෙතනින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ කාන්තාවට ඊට පස්සේ ආපහු ලී ෆූ ගැන ලොකු දුකක් ඇති වෙනවා. ඔයා දැන්ම මෙහෙන් ওই විදියට පැන ගන්න හදන්න එපා. පොලිසිය දැන් ඔයාව හැමතැනම හොයනවා. ඔයා ටික වෙලාවක් ඉන්න මං කොහොමරි ඔයාට මෙහෙන් ආරක්ෂිතව යන්න පුළුවන් විදිහේ ක්‍රමයක් ලෑස්ති කරන්නම්. කාන්තාව ආපහු සරයක් ලී ෆූට කියනවා. කොහොමරි කාන්තාව ලී ෆූට උදව් කරන්න එකඟ වෙනවා. ඊට පස්සේ මෙයා මෙයාට තියෙන පුංචි ලොරියක් පාවිච්චි කරලා ලී ෆූවත් මේකේ හංගගෙන ඔන්න මේ පලාතෙන් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අනිත් පැත්තෙන් පොලිසිය සීහෝ මේ වෙද්දි තින්න තැන හොයාගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය මෙන්න මේ පරණ ගොඩනැගිල්ලට ගමන් කරන්න පටන් ගන්නවා. මේ පරණ ගොඩනැගිල්ල ඉඳලා මෙයාලට සීහු මේ වෙද්දි පාවිච්චි කරන ගෑල් ළමෙක්වත් හොයාගන්න පුළුවන් වෙනවා. මේ ගෑල් ළමයාගේ ගොඩක් වීඩියෝ සීහෝ ගාව තියෙනවා. ඉතින් ගෑල් ළමයා පොලිසියට උදව් කරොත් එහෙම සීහෝ අනිවාර්යෙන් මේ දේවල් ලීක් කරයි කියලා මේ ගෑල් ළමයා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. සීහෝ මේ වෙද්දි මේ ගෑල් ළමයාව තමයි දිගින් දිගටම බ්ලැක්මේල් කරන්නේ. පොලිසිය මේ හොයාගන්න හැමදේම ජොන් දැනගන්නවනේ. ජොන්ට මෙයාගේ මේ පෞකාරී යාළුවන්ව ආරක්ෂා කරන්න උවමනාවක් නැහැ. ජොන්ටත් ඕනේ කරලා තියෙන්නේ මෙයා කරපු වැරද්දට මෙයාටම සමාව ද
දී ගැනීමක් විදියට. මෙයාගේ මේ යාළුවන්ගෙන් පලිගන්න උත්සාහ කරන ලීෆුට උදව් කරන එක තමයි ජොනුත් මේ වෙලාවදී කරන්නේ. පොලිසිය මේදියට හොයාගන්න හැමතරතුරක්ම ජොන් මෙහි ඉඳන් ලීෆුට මැසේජ් කරලා කියනවා. ලීෆු දැන් අර කාන්තාවගේ උදව් ඇතුව මේ පළාතෙන් පැනගන්න තමයි හදන්නේ. මේ පළාතේ සීමාවට ඇවිල්ලා මෙයා මේ කාන්තාවටත් ආචාර කරලා මේ පළාතෙන් යනවයි කියලා මේ කාන්තාවට කියනවා. හැබැයි මෙයා මේ පළාතෙන් යන්නේ නැහැ. මේ පළාතේ යාබදව තියෙන සීහෝ මෙයාගේ වැඩ කටයුතු කරගෙන ගියපු. මේ පාළුගොන්නැගිල්ල තියෙන පැත්තර තමයි ලීෆු මේ වෙලාවදී ගමන් කරන්නේ. ලීෆු වැඩේටම හරියන්න තුවක්කුවකුත් මිලදී අරගෙන තියෙනවා. ලීෆෝ දැන් මේ තුවක්කුවත් අරගෙන මේ පරණ ගොඩනැගිල්ලට ගමන් කරද්දී හම්බ වෙන ලඳු කැලෑවක් අස්සේ හැංගිලා ඉන්නවා සීහෝ මේ පාර හරහා ගමන් කරනකන්. සීහෝ කියලා කියන්නේ ලොකු කපටියෙක්. මෙයා ඔන්න මේ වයර් හවුස් එකට යන්න කලින් මේ ලඳු කැලෑව තියෙන ප්‍රදේශයේදීම මේ වයර් හවුස් එකේ ඉන්න මෙයාගේ කෙල්ලට කෝල් කරලා ඔතන ප්‍රශ්නයක් තියෙනවද කියලා කෙල්ලගෙන් අහනවා. දැනටමත් පොලිසිය මෙතෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ. පොලිසිය මෙතන කිසිම අවුලක් නැහැ කියලා සීහෝට කියන්න කියලා මේ ගෑල් ළමයට කියනවා. හැබැයි ගෑල් ළමයා හොඳටම බය වෙලා ඉන්නේ. ගෑල් ළමයා මෙතන පොලිසියෙන් ඉන්නවයි කියලා සීහෝට කියනවා. සීහෝ මේත් එක්කම එයා පැටලින්නයි යන්නේ කියන එක තේරුම් අරගෙන යගේ බයික් එක ඉක්මනටම හරවගෙන මෙතනින් පැනගන්න උත්සාහ කරනවා. ලීෆු මේක දකිනවා. ලීෆු ඊට පස්සේ සීහෝට වෙඩි තියනවා. බයික් එක මේකෙන් පෙරලලා බයික් එක විනාශ වෙනවා. හැබැයි සීහෝ නම් මෙතනින් ලීෆුගෙන් බේරලා කොහොම හරි පැනගන්නවා. මේ සිද්ධ වෙච්ච සිදුවීම හන්දා ලීෆු වගේම සීහෝ කියන දෙන්නම ඉන්නේ මේ පළාතේ කියන එක පොලිසිය දැනගන්නවා. පොලිසිය මේ පළාතම වහලා දාලා ඔන්න මේ පළාතේ හැමතැනකින්ම මේ දෙන්නව හොයන්න පටන් ගන්නවා. මොකද මේ දෙන්නම ගොඩක් භයානක අපරාධකාරීන් දෙන්නෙක් බවට පත් වෙලා ඉවරයි. සීහෝගේ දැන් හැම දෙයක්ම බෙල්ලටම හිර වෙලා තියෙන්නේ. සීහෝට මේක හන්දා කාගෙන් හරි උදව් ඉල්ලන්න සිද්ධ වෙනවා. මෙයාගේ අම්මටයි තාත්තටයි මේ දේවල් මෙයාට කියන්න විදිහක් නැහැ. ඒක හන්දා සීහෝ අනිවාර්යෙන්ම ජොන්ගෙන් උදව් ඉල්ලයි කියන එකත් පොලිසිය දන්නවා. හැබැයි දැන් ජොන් මේ වෙද්දිත් පොලිසියට උදව් කරන්නේ ඔන්න පොලිසිය බලාපොරොත්තු වෙච්ච විදිහටම. බොහොම ටික වෙලාවකින් අපේ ජොන්ට කෝල් එකක් එනවා. සීහෝ මේ වෙලාවේදී එයාට සැලරියක් ගෙනත් දෙන්න කියලා තමයි ජොන්ට කියන්නේ. පොලිසිය ජොන්ගාව ඉඳන් එයා කතා කරන්න ඕනේ විදිහ ජොන්ට කියලා දෙනවා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. තැනේ වෙලාවයි අහගෙන සල්ලි ගෙනල්ලා දෙන්නම් කියන්න කියලා ඔන්න මේ වෙලාවේදී පොලිසිය ජොන්ට කියනවා. ජොන් ඉතින් කිව්වේ විදියට වැඩේ කරනවා. සීහෝ ඔන්න තැනක් වගේම වෙලාවක් ජොන්ට ලබා දෙනවා. ජොන් අනිත් පැත්තට ලීෆුටත් මේ හැමදේම කියනවා. ඊට පස්සේ ඔන්න පොලිසිය ජොන්ව ලෑස්ති කරලා මේ සීහෝ එන්න කිව්ව ස්ථානයට ජොන්ව අරගෙන යන විදිය ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මොන වුණත් ජොන් නම් හොඳටම බය වෙලා තමයි දැන් ඉන්නේ. ඔළුව වැහෙන විදිය ජැකට් එකකුත් දාගෙන ඉන්න සීහෝ හිමීට මෙතෙන්ට ඇවිල්ලා ඔන්න ජොන්ගේ කරට අත දාගන්නවා. ඊට පස්සේ මෙයා ගෙනාපු සල්ලි දෙන්න කියලා ජොන්ගෙන් ඉල්ලනවා. ජොන් වෙවුලන්න පටන් ගන්න මෙතන මොකක් හරි අවුලක් තියෙනවයි කියන එක සීහෝට මීටර වෙනවා. උගාව තිබ්බේ පිහියකින් මිනිහා ජොන්ට අනින්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ තික්ලම වටේ පිටේ හැංගිලා හිටපු පොලිස් නිලධාරීන් මෙතෙන්ට ඇවිල්ලා සීහෝට යටත් වෙන්න කියලා කෑ ගහනවා. හැබැයි සීහෝ මෙයාගේ අතේ තියෙන පිහියත් අරගෙන මරුවිකල්ලෙන් වගේ දඟලනවා. පොලිසියට ලං වෙන්නත් බැහැ. මොකද සීහෝ දැන් ඕනම වෙලාවක ජොන්ට කරදරයක් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ලීෆුටත් මේ විදිහ ජොන් හැමදේම කියලානේ තියෙන්නේ. ඔන්න ටික වෙලාවකින් ලීෆුත් මෙතෙන්ට ඇවිල්ලා ජොන් වල්ලගෙන ඉන්න සීහෝට පහර දීලා සීහෝට වෙඩි තියන්න ලෑස්ති වෙනවා. අර තොටේ ඉන්න මිනිස්සු දැන් හොඳටම කලබල වෙලා මෙතනින් කෑක ගහ පැනගන්න දඟලනවා. ලීෆෝ සීහෝට හොඳටම පහර දීලා ඔන්න මෙයාගේ ඔළුවටම ගන්න එක පොයින්ට් කරනවා. දැන් ඉතින් ලීෆෝ මේ දෙනෝදහක් ඉස්සරහා සීහෝට වෙඩි තියන්න තමයි ලෑස්ති වෙන්නේ. සීහෝ ආපෝ කවදාවත් මේ වගේ කිසිම වැරද්දක් කරන්නේ නැහැ. අනේ ආව මරන්න එපා කියලා සීහෝ ලීහෝගෙන් ජීවිතය අයදින්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් ලීජෝ කියන අපේ පොලිස් ඩිටෙක්ටිව් තුමන් මෙතෙන්ට එනවා. ලීහෝ ඔය වැඩේ කරන්න එපා. ඔයා බොරුවට අපරාධකාරයෙක් වෙන්න ඕනේ නැහැ. අපි අපරාධකාරයව දැන් අල්ලගත්තා කියලා කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ලීෆුත් වෛරෙන් අඳ වෙලා තමයි දැන් ඉන්නේ. මෙයා කොහොම හරි සීහෝට වෙඩි තියන්න කලින් පොලිසියට ඔන්න අපේ ලීෆුට වෙඩි තියන්න සිද්ධ වෙනවා. හැබැයි මේ හැමදේම සිද්ධ වෙද්දී ලීෆුත් කොහොම හරි සීහෝට වෙඩි තියනවා. මේ වෙඩිල්ල අපේ ලීෆුටත් වෙඩි වදින හින්දා සීහෝට හරියටම වදින්නේ නැහැ. මෙයාගේ මූණේ කොටස තුවාල වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ලීෆුගේ කකුලට තමයි වෙඩි වදින්නේ. ඔන්න මෙයාට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න සිද්ධ වෙනවා. එයාගේ අතින් සීහෝටත් වෙඩිපත් වුණානේ. මේක හන්දා සීහෝගේ එක හැක් ඔන්න මෙයාට අහිමි වෙනවා. මේ මුළු කේස් එකම චීනේ ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක හන්දා චීන රජය ඔන්න අලුත් නීතියක් චීනේ පනවනවා. අවුරුදු 12ක හරි එහෙම නැත්නම් අවුරුදු 12කට වැඩි පුද්ගලෙක් හරි භයානක මට්ටමේ අපරාධයක් කරොත් එහෙම ඒ කට්ටිය ළමයි කියලා සලකන්නේ නැතුව ඒ කට්ටියගේ වයස බලන්නේ නැතුව ඒ කට්ටිය දඬුවම් කරනවායි කියලා මෙන්න මේ අලුත් නීතිය චීනේ ඔන්න මේ විදියට ආරම්භ වෙනවා. ඉතින් මේක තමයි 2024 දී රිලීස් වෙච්ච හොවරින් බ්ලේඩ් කියන මූවියකින් අපිට බලා ගන්න පුළුවන් වෙන කතාව. මූවිය හොඳනම් ලයික් කරන්න, ඒ වගේ මූවිය ගැන වගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මේ විදියෙ අලුත්ම මූවි රිවිව් එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තුෙන් මම අදට ගිහින් එන්නම්. එහෙනම් ඉතින් ඔයාට good luck.